ආයිබුවන් ඔයත් මේනකට ඇන්ඩ්‍රොයිඩ් ඔපරේටින් සිස්ටම් එක භාවිතා කරන කෙනෙක් නම් මේනකටත් ප්ලේ ස්ටෝර් එක භාවිතා කරලා ගොඩක් ඇප් සහ ගේම්ස් ඩවුන්ලෝඩ් කරගෙන ඇති. අද මම ඔයාලට කියලා දෙන්න හිතුවේ Windows ඔපරේටින් සිස්ටම් එක වැඩ කරන ඔයාගේ ලැප්ටොප් එකට ඒ වගේම ඔයාගේ ඩෙස්ක්ටොප් කම්පියුටරයටත් ඇන්ඩ්‍රොයිඩ් ඇප් සහ ගේම්ස් ඉන්ස්ටෝල් කරගන්න ක්‍රමයක් ගැන. මේ සඳහා පුංචිම පුංචි ඇප් එකක් තමයි ඔයාගේ ඩෙස්ක්ටොප් එකට සහ ලැප්ටොප් එකට ඉන්ස්ටෝල් කරගන්න ඕන. ඒ පුංචිම පුංචි ඇප් එක ඉන්ස්ටෝල් කරගත්තාට පස්සේ ඔයාගේ හිතේ හැටියට ඔයාට ඇන්ඩ්‍රොයිඩ් ගේම්ස් සහ ඇන්ඩ්‍රොයිඩ් ඇප් ඔයාගේ ලැප්ටොප් එකට ඒ වගේම ඔයාගේ ඩෙස්ක්ටොප් එකට ඉන්ස්ටෝල් කරගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඇන්ඩ්‍රොයිඩ් ගේම් වලට ඇබ් බැහැ වුණ කෙනෙක් නම් මේ මෑත කාලයේදී රිලීස් කරපු ඇන්ඩ්‍රොයිඩ් ගේම් සමහරට ඔයාගේ ෆෝන් එක වලට සෙල්ලම් කරන්න බැරුව ඇති. ඒ කියන්නේ Call of Duty, PUBG, Free Fire වගේ අලුත් ගේම් සමහරට ඔයාගේ ෆෝන් එකේ සෙල්ලම් කරනකොට සමහරට ලැග් වෙනවා ඇති. ඔයාගේ PC එක මේ වෙනකොට 2GB RAM එකක් සහ කෝඩ්ඩු වගේ ප්‍රොසෙසර් එකකින් බලගන්න උණු PC එකක් නම් ඔයාලට තියෙන්නේ කිසිම ලැග් වීමකින් තොරව ඔයාට මේ පුංචි ඇප් එක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ Call of Duty, Free Fire වගේම PUBG සෙල්ලම් කරන්න පුළුවන්. ගොඩක් ස්පීඩ් විදියට ප්‍රොෆෙෂනල් ගේම කෙනෙක් විදියට සෙල්ලම් කිරීමේ හැකියාව තියෙනවා. මොකද ෆෝන් එකේදී අපි යූස් කරනට වඩා ගොඩක් ෆීචර්ස් තියෙනවා. කම්පියුටර් පාවිච්චි කරනට වඩා ඒක ඔයා කම්පියුටර් පාවිච්චි කරලා තියෙනවා ඔයා ගොඩක් දන්නවා ඇති. මොකද කීබෝඩ් එක සහ මවුස් එක දෙකම භාවිතා කරලා වට ලස්සනට ගේම එක සෙල්ලම් කරන්න පුළුවන්. එහෙනම් ඉතින් ගොඩක් කතා කරගෙන නැතුව මේක ඔයාගේ PC එකට නිවැරදිව ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගමු. ඒ වගේම පුංචි සෙටින් ටික හදන්න තියෙනවා. ඒකත් අපි හදාගමු. එහෙනම් යාළුවනේ මුලින්ම මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාලා තියෙන ලින්ක් එක ක්ලික් කරලා මම සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරන්න ඒක Google Drive එකට අප්ලෝඩ් කරලා තමයි තියෙන්නේ. ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ සෙටප් එක රන් කරලා මෙන්න මේ විදිහට ඉන්ස්ටෝල් කරගන්න. ඊට පස්සේ මෙතන නැස් කරන්න. ඊට පස්සේ agree install. ඉන්ස්ටෝල් ඉවරනාට පස්සේ මම පෙන්ච් කරගන්න. පෙන්ච් කරගත්තට පස්සේ වෙන මේ විදිහට සොෆ්ට්වෙයාර් එක ලොන්ච් වෙයි. මෙතන ක්ලික් කරලා වාර පුළුවන් ස්ක්‍රීන් එක රොටේට් කරගන්න. හරි, දැන් වාට ඉතින් වැඩේ තේරෙනවා. ඉතින් මේක දැක ගමන් වාට Android OS එකේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. එතන තියෙනවා Play Store එකේ, ඒ වගේම සෙටින්. ඊට පස්සේ ඒකට දාලු Android app ටික වාට බලා ගන්න පුළුවන් වෙයි. හරි, ඒ ගැන කතා කරන්න කලින් සෙටින් ටිකක් හදන්න තියෙනවා. යන් සෙටින් වලට. සෙටින් වලට ගියා. මෙතන වට about එක බලා ගන්න පුළුවන්. එයාට මෙතන තියෙන Android 7.1 කියලා. හරි, ඊට පස්සේ මෙතන side එකෙන් තියෙන සෙටින් icon එක ඒ ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ වට බලා ගන්න පුළුවන් මෙතන advance කියලා option එකක් තියෙනවා. ඒ ක්ලික් කරන්න. ඊට පස්සේ monitor එකේ screen resolution එක අහනවා. ඒක ඔයා දෙන්න 720x1080 වගේ. ඊට පස්සේ CPU එක කෝස් 4ම දෙන්න. ඊට පස්සේ RAM එක වාර දෙන්න පුළුවන්. මම නම් මෙතන RAM එක ඔටෝ දා ගන්නවා. සේ මේ සෙටින් ටිකත් හදා ගන්න ඕක මයික්‍රෝෆෝන් එක වගේම ෆීඩ්බැක් එක. රයිට්. ඊට පස්සේ මෙතන ගේම්ස් වලට රෙසලූෂන් එක ඔටෝ දා ගන්න. ඒ වගේම රෙන්ඩර් ක්වොලිටි එකත් ඔටෝ දා ගන්න. ඔයාලට කැමති නම් මේක රෙන්ඩර් ක්වොලිටි එක හයි දා ගන්න පුළුවන්. ඒ වගේම රෙසලූෂන් එක ඔයාලට කැමති එකත් සිලෙක්ට් කරගන්න පුළුවන්. මම මේ දෙකම ඔටෝ දා ගන්නවා. ඒකල මෙතන ඕකේ කරගන්නවා. ඊට පස්සේ සෙටින් ටික සේව් වෙයි. රයිට්. එච්චරයි ඉතින් යාළුවනේ මේ සම්බන්ධයෙන් කියන්න තියෙන. ඊට පස්සේ ඔයාලට කැමති විදියට මේකට Play Store එක භාවිතා කරලා ඇප් ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඔයා කැමති විදියට social media පාවිච්චි කරනවා නම් WhatsApp, Viber, Imo වගේම ඊට අමතරව Android වල ආස කරන ඇප් තියෙනවා නම් ඒවා ඔයාලට මෙතන ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඔයා ගේම් සෙල්ලම් කරන්න කැමති නම් Play Store එකට ගිහලා කැමති ගේම් එකක් ඩවුන්ලෝඩ් කරගෙන ඒක ඉන්ස්ටෝල් කරලා ඔයාට කැමති විදියට සෙල්ලම් කරන්න පුළුවන්. හරි, ඉතින් මේ තියෙන මේ වගේ සෙල්ලම් කරපු ගේම් ටිකක්. හරි, ඉච්චර තමයි ඉතින් කියන්න තියෙන්නේ. කැමති විදියට ඉතින් එන්ජොයි කරන්න පුළුවන්.
එහෙනම් ඉතින් වීඩියෝ එකත් අවසන් වෙ කියනවා. ඔය අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්න. ඒ වගේම side එකේ තියෙන bell icon එක click කරුත්තරයි. අපි video එක upload කරපු ගමන් කාටත් කලින් notification එක කරවා ගාවට ගෙන්න ගැනීම හැකියාව තියෙනවා. එහෙනම් ඉතින් ඊළඟ video එකෙන් ඉක්මනට හම්බෙන්න බලාපොරොත්තු වෙන ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.